ආයුබෝවන් සුබ දසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරණීය අංක 1 සමිට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත පොදු ප්‍රවාහණය ඔබ භාවිතා කළ යුත්තේ කෙසේද कोरोना वेन मितेन्न सीलु दिना एक्वा खटीतु कले युतुई विपक्ष नायक कियाई पक्षपात बेहद नोसलका सीलु दिनाम कोरोना मर्दनेट एक्वेमु रचे नेरयुं बलधारींगे अवधाने यमुनोवु विलच्य ओयामडुवे वन विनाशय प्रथमीं देश्य पुआत जनता कोविड वायरस से संबंधी निसे अवधानी आप नोमति व कटियोतु कल होत इधर इस साथी की हिप्पी तुलु मेरठे इंडिया और मट्ट मट्ट में पहनी है कि बाव विशेष शक्ति वाइद्य पद्मा गुणरत्न महात्म्य पवसन वा एक कल में पवती मात्य हम होक दी कोविड आसादित रोगीन सीग्रेन इहलयामक पावतीन वा මේ සීග්‍රේන් ඉහළ යාමත් එක්ක රෝහල් වලට සහ ආයතන වලට ඇතුළත් වන රෝගීන් ප්‍රමාණයත් සීග්‍රේන් ඉහළ යාමක් පවතිනවා මේ යන වේගයට වැඩි වෙන්න ගියොත් ඕනෑම සෞඛ්‍ය පද්ධතියකට එක පාට විශාලම රෝගීන් ප්‍රමාණයක් ඇතුළු වුණොත් ඒ සෞඛ්‍ය පද්ධතියට දරන්න බැරි වෙනවා ඒ අනුව දැන් අපි මේ සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම පිරෙන අවස්ථාවට ඉතාමත්ම ළඟා වෙලා තියෙනවා ඒ අනුව රෝගියෙක් අඳුනා ගත්තහම ඔබට සමහර විට සුවසැරිය වාහනයක් ඒමට ප්‍රමාද විය හැකියි ඔබට සමහර විට රෝහලක අඳක් ලබා ගැනීමට තියෙන අවස්ථාව ප්‍රමාද විය अनिवार्य වේගවත් කොවිඩ් ව්‍යාප්තියත් සමග ගුවන් යානා තුල මගින් ප්‍රවාහණයේදී පුද්ගලින් 75 දෙනෙකුට සීමා කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම පොදු ප්‍රවාහණයේ භාවිතයේදී නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති අතර එම උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය වනවා. තෙවන රැල්ලේ කොවිඩ් රෝගීන් වාර්තා වීම වැඩිවීමත් සමගම මෙවන විට සෞඛ්‍ය අංශය සහ මීට අදාළව කටයුතු කරන සියලු අංශ දැඩි නීති රීති සහ මාර්ගෝපදේශයන් ප්‍රයත්නක කිරීම ආරම්භ කර තිබෙනවා. මේ අනුව ගුවන් මගින්ගේ මෙන්ම පොදු ප්‍රවාහන සේවා කටයුතු වලදීද මගින් සීමා කිරීමට සහ දැඩි මාර්ගෝපදේශ නීති අනුගමනය කිරීමට තීරණය කර තිබෙනවා. මේ අනුව මෙරටට පැමිණෙන ගුවන් යානයක ප්‍රවාහනය කරන මගින් සංඛ්‍යාව 75කට සීමා කර ඇති බව වාර්තා වනවා. පෞදින කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැරකිල්ලට ගනිමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මෙම තීරණය ගෙන තිබුණා. ඒ අනුව මෙරටට පැමිණෙන සියලු ගුවන් සමාගම් වලට දන්වා ඇත්තේ කාර්ය මණ්ඩල සමාජිකින්ද ඇතුළත්ව එක් ගුවන් යානයක පැමිණිය හැකි උපරිම සංඛ්‍යාව 75කට සීමා කර ඇති බවයි. ඉදිරි සති දෙක කාලයක් සඳහා මෙම තත්ත්වය බලපැවැත්වෙනවා. මෙතර පවතින කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ බස් රථවල මගින් රැගෙන හැක්කේ ආසන ගණනට පමණක් වන බවට මෙවන විට මාර්ග උපදේශ නිකුත් වී තිබෙනවා. මෙම සීමාව ඉක්මවා මගින් ප්‍රවාහනය කළහොත් ඔවුන්ට එරෙහිව නිරෝධායන නීති යටතේ කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් විශේෂයෙන් රියදුරන් කොන්දොස්තර වඩුන් මෙන්ම බස් රථ හිමිකරුවන්ද අවධානය යොමු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළා. කාර්යාල දිනයක් වන බැවින් ඔබ සිය සේවා ස්ථානවලට පැමිණීමේදී මේ පිළිබඳව දැඩිව අවධානය යොමු කරන්න විශේෂයෙන්ම බස් රථ තුල ගමන් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අදහස් පළ කළා. රාජකාරී කටයුතු වලට වැඩට එන අයට දිනපතාම පෞද්ගලික ප්‍රවාහනයක් පාවිච්චි කරලා ඊමට සරණ ආර්ථික හැකියාවක් නැහැ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්න සිදු වෙනවා. මේ අවස්ථාවේදී අපි දන්නවා මීටරයක දුරස්ථභාවය අපිට පවත්වාගෙන යන්න බෑ. ඊට සමීපව අපිට ආසුන් ගන්න සිද්ධ වෙනවා. මේ වගේ වෙලාවක කොවිඩ් 19 රෝගය පැතිරීම අවම කිරීම සඳහා ඒ වගේ ප්‍රවාහන ක්‍රමයක ගමන් කරන අය සියලුම දෙනා වගකීමෙන් කටයුතු කරන්න ඕන. එතනින් ඊටමත්ම වැඩගත් ඒ වගේ වාහනයක යනකොට පුළුවන් තරම් ඒ ජනේල විවෘත කරලා වාතාශ්‍රය හොඳින් ලැබෙනසේ රැගෙන යාම නමුත් අපි දන්නවා සමහර වෙලාවට වායු සමීකරණය කරපු වාහන තියෙනවා ඒවා පාවිච්චි කරනවා ඒ වගේ අවස්ථාවලදී ඒ වාතය වාහනය තුල සංසරණය වෙන නිසා යම්කිසි විදියකින් අවදානමක් තියෙනවා කොවිඩ් 19 ආසාදනය සඳහා. මෙය වළක්වා ගැනීම
හෝ අවම කිරීම සඳහා වාහනයට නැග්ග වෙලාවේ සිට අවසන් වෙන තෙක් තමුන්ගේ මුව ආවරණය හොඳින් පැලඳගෙන සිටීමේ තාමත්ම වැදගත්. ඒ වගේම තමා වාහනය යනකොට කෑම බීම ගැනීමෙන් වළකින්න ඒ අවස්ථාවේදී මුව ආවරණය අපිට පහත් කරන්න සිද්ධ වෙන නිසා. ඒ වගේම තමුන් වාහනයට නගින්නට පෙර අත පිරිසුදු කරගන්න වාහනයෙන් බැස්ස ගමන් තමුන්ගේ අත පිරිසුදු කර ගැනීම වැදගත් වෙනවා. නිතරම හෑන්ඩ් සැනිටයිසර් එකක් ළඟ තියාගන්න. ඇතම් විට බස් රථ රියදුරන් සහ බස් රථ කොන්දොස්තරවරුන් වැඩි සංඛ්‍යාවක් මගින් සිය බස් රථයට නංවා ගැනීමට උත්සාහ කරාවි. එවිට ඔබට ඊට විරුද්ධ වීමේ සහ ඒ සම්බන්ධයෙන් කතා කිරීමේ අයිතියක් පවතිනවා. ඇතම් විට ඔබ මෙම නීති උල්ලංඝනය කරමින් බස් රථයක පැමිණියොත් එහිදී බස් රථයේ කොන්දොස්තරවරයාට සහ රියදුරාට මෙන්ම ඔබටද නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ තිබෙනවා. කාර්යාල සඳහා ඔබ සේවාවට පැමිණෙන බැවින් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන්න. විශේෂයෙන්ම ඔබ කුලී රථයක ගමන් කරන්නේ නම් රථයක පුද්ගලින් දෙදෙනෙකුට ගමන් කිරීමේ අවස්ථාව තිබෙනවා. ඒ වගේම ත්‍රිරෝද රථයකත් ගමන් කිරීමේ අවස්ථාව තිබෙන්නේ නව මාර්ග උපදේශයන්ට අනුකූලව දෙදෙනෙකුට පමණයි. පොදු ප්‍රවාහන සේවයේදී ඔබ අනිවාර්යයෙන්ම මුව ආවරණය පැළඳීම අත්‍යවශ්‍යයි. උපරිම ආකාරයකින් සමාජ දුරස්ථභාවයද පවත්වා ගැනීම කළ යුතුම කාර්යයක්. ඒ අනුව විශේෂයෙන්ම ප්‍රවාහනයේදී නිකුත් කර තිබෙන මාර්ග උපදේශ මාලාවන් පිළිබඳව ඔබ දැඩි ලෙස අවධානය යොමු කරමින් කටයුතු කරන්න. කොරෝනා වසංගතය තුරන් කිරීමට නම් සියලු දෙනාම එකට එක් වී කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සම්ප්‍රදානිකූල විෂම දේශපාලන සංස්කෘතිය බැහැර කරලා උදාරතර ජාතික ඉලක්ක කරා යන්නට විපක්ෂයේ අපි සියලු දෙනා කටයුතු කරනා වගේම විශේෂයෙන්ම අපේ රටට ලබාගත හැකි ඒ උපරිම දායකත්වයන් අපි විදේශීය රටවල් වලින් ලබා ගත යුතුයි. ඒ සඳහා මිත්‍රත්වයේ දෑත ලෝකේ වැදගත්, ඒ වගේම සම්පත් වලින් පිරි රටවල් වලට දිගු කරලා ඒ අයගේ දායකත්වය මේ අවස්ථාවේ අපි ලබා ගන්නට කටයුතු කරන්නට රටේ ජනතාවට සුපරීක්ෂාකාරීව නිරෝධායන නීති රීති හැකි උපරිම ආකාරයට අනුගමනය කරමින් ඒ සෞඛ්‍යමය පිළිවෙත් සියල්ලක්ම අනුගමනය කරමින් අපි සියලු දෙනාම කෝවිඩ් පරාජය කිරීමේ මේ ජාතික වැඩසටහනේ අපි මූලිකත්වය අරගෙන කටයුතු කරන්නට ඕන. කෝවිඩ් පරාජය කිරීමට අපි හැමෝම එකට එකතු වෙන. හැමෝම එකට එකතු වෙලා කෝවිඩ් පරාජය කරලා ඉන්පසු අපිට පුළුවන් මේ දේශපාලන මතපතාන්තර ඉදිරිපත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ක්‍රියාත්මක කරන්න. එතෙක් මාගේ ඒකායන ඉල්ලීම සියලුම දෙනාගෙන් අපි අත්වැල් බැඳගෙන මේ අමාරු වෙලාවේ රටක් හැටියට එක්සේසක් වෙලා රට ගොඩනගන්නට අපි කටයුතු කරමු. විදේශීය නියෝජිතවරුන්ට, තානාපතිවරුන්ට අපි ලබා දෙන පණිවිඩය තමයි අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයට අත්‍යවශ්‍ය වූ ඒ සියලුම බේතෙත් එන්නත් උපාංග උපකරණ සියල්ලක්ම නොපැකිලීමම ලබා දීලා අපේ මාතෘභූමිය ශක්තිමත් කරන්නයි කියන යෝජනාව ඉදිරිපත් කරන පමණක් නෙවෙයි පුද්ගලිකව තානාපතිවරුන්ට කතා කරලා දැනටමත් මේ ඉල්ලීම කරලා හමාරයි කියන එක මම රටේ ජනතාව දැනුවත් කරන්නට මේ අවස්ථාවේ කටයුතු කරනවා. පාට පක්ෂ ભેද නොබලා මේ අවස්ථාවේදී සියලු දෙනාම එක්ව මෙම කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුපුර මහතා පවසනවා. ඒ ඇමිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී දැන් ඉන්දියාව වගේ රටක් දිහා බැලුවහම ඒකෙන් පාඩම ඉගෙනගෙන අපේ රටේ සියලුම පුරවැසියන් හැටියට ඒ අයගේ යුතුකමක් තියෙනවා. තමන් හැම වෙලේම හිතන්න ඕන තමන් ගාව ඉන්න අනිත් කෙනාට කොරෝනා ඇති කියලා. එතකොට තමයි මේකෙන් අපට බේරෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ජනාධිපතිතුමා මුදල් අමාත්‍යංශයට කියලා තියෙන සෞඛ්‍ය සඳහා අවශ්‍ය කරන ඕනම විටක ඕනම මුදලක් ලබලා දෙන්න කියලා. ඒ නිසා දැන් අතරමැදි රෝහල් අලුතෙන් මේ වෙනකොට හදනවා මේ කොරෝනා රෝගීන් ඒ ස්ථානවල රඳවන්න. අපි විපක්ෂයටත් කියනවා මේ අවස්ථාවේ රටක් ගැන හිතලා අපි සියලු දෙනාම එකට ඉඳලා මේ කටයුත්ත මැඩපවත්වන්න කටයුතු කරන්න ඕන. දේශපාලනය කරන්න පුළුවන් පස්සේ රටකට උදුරක් ආපු වෙලේ සියලු දෙනාම එකට නැගී ඉඳලා මේ ප්‍රශ්نين විසඳ ගන්න කටයුතු කරන්න ඕන. ඒ නිසා මේ එන්නත් ලබලා දීමේ වැඩපිළිවෙල අපි දැන් ක්‍රියාත්මක කරලා තියෙනවා. දෙවෙනි වටේ ලබලා දෙන්න පහුගිය කාලේ කිව්වා එන්නත් අපේ රටේ නැහැ කියලා දෙවෙනි වටේ ලබලා දෙන්න. ඒ වගේම ඉදිරි කාලෙදී අපි මේ රටේ ජනතාවට හැම වෙලේම කිව්වා ඔබට එන්නත ලබා ගන්න පුළුවන් නම් ලබා ගන්න කියලා. හැබැයි විපක්ෂය අය කිව්වා අපි නම් ලබා ගන්නේ නැහැ කියලා. අපේ රටේ එන්නත් ලබා ගන්න හිටපු ජනතාවත් අධෛර්යමත් කරා. ඒ නිසා අපි කියනවා සෞඛ්‍ය අංශයෙන් දෙන උපදෙස් පිළිපදින්න මේ වෙන අය කියන ඒවාට වඩා රටේ ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ පමණක් නොව ජනතාව ජීවත් කරවීමේ වගකීමත් රජය සතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී
රජය කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව සිංහල හා සිංදු අලුත් අවුරුද්ද සැමරීම සඳහා නිදහස රටේ ජනතාවට ලබා දුන්නා. දැන් එහි ප්‍රතිඵලය කුමක්? පසුගිය දින 5 1000ට වැඩි ආසාදිතයන් හමු වුණා. මරණ ප්‍රමාණය 10 ඉක්මවා ගියා. දැන් අපේ රටේ තියෙන කොවිඩ් රෝහල් පිරිතිරි ගිහිලා තියෙනවා. ඒ වගේම කොවිඩ් සඳහා වෙන්නුණු ICU පිරිලා තියෙනවා. ඒ නිසා රජයට සිදු වෙලා තියෙනවා රෝගීන්ට නිවෙස්වලට වෙලා ඉන්න මේ රෝහල් වල ඇඳන් හිස් වෙනකන් කියලා. ඉතින් මේ තත්ත්වය තමයි එංගලන්තෙත් මීට පෙර තිබුණේ, ඇමරිකාවෙත් තිබුණේ, ඉන්දියාවෙත් महाजन सौख्य परीक्षा මේ ආණ්ඩුවට උමනාව තිබ්බ මේ ලෝකේ අනිත් රටවල් කොවිඩ් වසංගතය පැතිරෙනකොට අපේ රටේ එහෙම කොවිඩ් වසංගතයක් පැතිරෙන්නේ නැහැ කියන පණිවිඩයක් මේ ආණ්ඩුව ඒ ප්‍රසිද්ධිය තකා ඒ වගේ ඉතාම කනගාටුදායක තත්වයක් උදා කරා. දැනුත් කියනවා PCR පරීක්ෂණ මීට වඩා කළ යුතුයි කියලා. නමුත් සමහර දිස්ත්‍රික්වල PCR පරීක්ෂණ කිරීම අඩාල කරන්න කියලා අපිට මාධ්‍යෙන් දැනගන්න ලැබුණා. ඒකින්ද අපි මේ ආණ්ඩුවට කියනවා මේ රජයට කියනවා PCR පරීක්ෂණ පුළුවන් තරම් වැඩි කරලා මේ ඇත්ත ස්වභාවය මේ රටේ ජනතාවට දැනුවත් කරන්න ඒ වගේම නිසි තීන්දුව తీරන ගන්න. දැන් මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ මම දැක්කා අමාත්‍යවරු කීප දෙනෙක්ම කියනවා අපි කිව්ව දේ මේ රටේ ජනතාව ඇහුවේ නැහැලු. අපි කිව්ව දේ මේ රටේ ජනතාව අහන්නේ නැති හින්දා තමයි මේවැනි තත්ත්වයක් උදා වුනේ කියලා. එතකොට මේගොල්ලන් හරි ගියාම මම තමයි මේ කොවිඩ් පාලනය කරේ කියලා මහා උජාරුවට කියපු අය වැරදුනහම රටේ ජනතාවගේ වැරද්දෙන් වුණා කියලා ජනතාවට දැන් බෝලේ බස්සන්න උත්සාහ කරනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් මර්ධනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් පාස්කු ප්‍රහාරයේ වින්දිතීන් වෙනුවෙන් ජනාධිපතිවරයා ඇතුළු රජය පෙළී සිටින බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය අදහස් දක්වමින්. විපක්ෂයේ මන්ත්‍රීවරු දඩයම් කරන්න අපිට කිසිම උනාක් නැහැ. හැබැයි පාස්කු ප්‍රහාරයේ සම්බන්ධව වින්දිතයන් වෙනුවෙන් ජනාධිපතිතුමත් ආණ්ඩුවත් පෙනී හිටිනවා. ඉතින් අද ඇත්ත වශයෙන්ම විපක්ෂය කරන්නේ මේකට සහයෝගයක් දැක්වීම නෙමෙයි. මේ හැම දෙයකින්ම මුන් දේශපාලන වාසියක් ගන්න හදාගන්න. දැන් රිෂාඩ් බදු දිනන ගත්තකොට කියනවා විපක්ෂයව දඩයම් කරනවා කියලා. අපිට කැලෑ නීති ක්‍රියාත්මක කරන්න බෑනේ. නිදහස් වෙන්න තියෙනවා නම් කවුරු හරි කෙනෙක් නිදහස් වෙනවා. වැරදි කරලා තියෙනවා නම් දඬුවම් ලැබෙනවා. එදත් කෙරුවේ මේ පාස්කු ප්‍රහාරය කරන්න ඉඩ දුන්නා. මිනිස්සු මැරෙන්න ඉඩ ඇරියා. හිනා වුණා. ඊට පස්සේ මේ පරීක්ෂණ ඔක්කොම යට ගැහුවා. ඊට පාර්ලිමේන්තුවේ සිලෙක්ට් කමිටියක් දැම්මා. CID ට දුන්නේ නැහැ. ඒ කටයුතු හොයන්න. බුද්ධි අංශ වලට ඒවල් කටයුතු වැඩ කටයුතු කරන්න ඉඩ දුන්නේ නැහැ. අද කරන්නේත් එදා කරපු දෙයම. තමන්ගේ ඡන්ද පදනම තියාගන්න සම්පූර්ණයෙන්ම මිනිස් ජීවිත බිල්ලට දුන්න ආණ්ඩුවක්. ඒ නිසා අපි කිසිම සංදර්ශනයක් කරන්නේ නැහැ. නිෂාත් බදුදින් වේවා, හරෙන් වේවා, කවුද ඉන්නේ? ඒ හැම කෙනෙක්ටම වැරද්දක් කරලා තිනවනම් දඬුවම් ලැබිය යුතුමයි. රසායනික පොහොර භාවිතය මෙරට තහනම් කිරීම සම්බන්ධයෙන් මහා සංගරත්නය ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙලෙස අදහස් පළ කළා. දැන් ආණ්ඩුව අරගෙන අවුරුද්දක් එකහමාරක් විතර යනකොට දැන් ඕන්න එකපාරට මතක් වෙලා තියෙනවා මේ රසායනික පොහොර මහ පොළොවට වැටෙන එක එහෙම නැත්නම් මේවෙන් ආහාර නිපදවන එක විසසහිතයි මේක සෞඛ්‍යයට හොඳ නැහැ කියලා. රසායනික පොහොර වලින් ඩොලර් විශාල ප්‍රමාණයක් විදේශ රටවලට ඇදිලා යන නිසා ඒක වහගන්න දැන් මේ අලුත් දේශප්‍රේමී මතයක් ගෙනව කියලා තමයි අපිට පේන්නේ. සමහර අර්ථ දක්වන මේක ඩොලර් ලංකාවේ නැති නිසා විදේශ රටවල වලට ඩොලර් ගලාගෙන යන නිසා ඩොලර් ඉතුරු කරගන්න ගත්ත තීරණයක් කියලා. ඩොලර් ඉතුරු කරගන්න හරි කමන්නේ හොඳ තීරණයක් ගන්නවා නම් ඇයි අපි ඒක විවේචනය කරන්නේ? සර් ලැජ්ජයි මහත්තයෝ කරුණාකරලා රටට වින කරන්න හදන්න එපා දේශපාලන වාසිය අරගෙන. කෙටි කාලීනව මේ සිද්ධිය සම්බන්ධව ගොවියාට වෙන අපහසුතාවයේ පිළිබඳව ආණ්ඩුවක් විදියට අපි ඒ ගොවි ජනතාව සියලු දෙනාගෙම සමාව ඉල්ලනවා. අපේ රටේ වසරකට සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය වෙනවා රසායනික පොහොර මෙට්‍රික් ටොන් මිලියන 1.2ක්. ඒකෙන් 104ක් විතර යනවා වීගොවිතමට. ඒකෙන් 108ක් විතර යනවා අනිකුත් වගාවන් කටයුතු සිදු කිරීම සඳහා. හැබැයි මේ සියල්ල එක සැරින් නැවතුනොත් එහෙම අපිට කාබනික පොහොර අවශ්‍ය වෙනවා ටොන් 1600කට වැඩි ප්‍රමාණයක්. කොහොමද මේවා අපි නිෂ්පාදනය කරගන්නේ? ඒ වගේම අපි හිතන්න ඕනේ මේක හඳුනලා දෙන්නත් ඕනේ. අලුතෙන් අපි මොනවද පාවිච්චි කරන්නේ විකල්පයක් වශයෙන් කියන කාරණේ ඕනේ. මං හිතන්නේ මේකට සියලු දෙනාම සහයෝගය දෙන්න ඕනේ. කාබනික පොහොර භාවිතයට අපි යා යුතුයි. ඒකෙන්ද මේ කාබනික පොහොර භාවිතය පිළිබඳ ජනාධිපතිතුමා ගත්ත තීරණය ඉතාමත්ම කාලෝචිත තීරණයක්.
රසායනික පොහොර නතර කරලා කිරීම ක්‍රමවත්ව සිදු විය යුතුයි. ඒකට කාල වකවානුවක් යයි. අවුරුදු 10ක් විතරයි. ඒකට වැඩපිළිවෙලක් තියෙනවා. මේක උදේ නැගිටලා ඇඳින් බැහැලා එකපාරටම හිතුණාම මෙන්න මෙහෙම දෙයක් කරමු කියලා කිසිම වැඩපිළිවෙලක් නැතුව ප්‍රකාශයන් සිදු කිරීම ඇත්තටම අපේ කෘෂිකර්මාන්තයේම කඩා වැටීමට හේතුවක් වේවි. දුම්රිය සාමාන්‍ය අධිකාරීවරේ කඩිනමින් පත් කිරීමට කටයුතු නොකළහොත් ලබන 5 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය කළමනාකාර සහායක නිලධාරී සංගමයේ සභාපති එච්.ආර්. මුදියසිරි මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දුම්රිය සාමාන්‍ය අධිකාරී තනතුර පුරප්පාඩු වෙලා මාස දෙකක් මේ වෙනකන් නිල වශයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරී වරේ පත් කරලා නැහැ. වැඩ බලන දුම්රිය සාමාන්‍ය අධිකාරී වරේ තමයි වැඩ බලන්නේ. එතකොට දුම්රිය සාමාන්‍ය අධිකාරී වරේ පත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා පසුගිය මාසේ අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතියක් ගත්තා. සම්මුඛ පරීක්ෂණයක් පවත්වලා දුම්රිය සාමාන්‍ය අධිකාරී වරේ පත් කරන්න. එතකොට ඒ අනුව මාර්තු 8 වෙනිදා 6 දිනක් ඉදිරිපත් වෙනවා මේ දුම්රිය සාමාන්‍ය අධිකාරී තනතුරට. ඒකෙන් කොහොම නමුත් වැඩි ලකුණු ගත්ත පුද්ගලෙ කවුරු හෝ ඇති. ඒ පුද්ගලයා පත් නොකර මේව කටයුත්ත තවදුරට ප්‍රමාද කරන ප්‍රවාහන අමාත්‍යංශයෙන් එතකොට මේ පිළිබඳව පසුගිය සතියේ ජනාධිපති කාර්යාලයට අපි පෙස්සම බාර දුන්නා. මේ වෙනකන් ඒකට කිසිම පිළිතුරක් හෝ විසඳුමක් නැත. මේ දුම්රිය දෙපාර්තමේන්තුව රැක ගන්න ඕනේ, මේ මහ ජනතාව රැකලා දෙන්න ඕනේ, අපේ ඉදිරි પરම්පරාව රැක දෙන්න ඕනේ. ඒක නිසා අපි මේ පස්වෙනිද රෑ 12ට ස්ට්‍රයික් එකට යන එක යනවාමයි මේ සඳුදා මේ කැබිනට් පේපර් එක දාලා වැඩි ලකුණු ගත්ත කෙනා කවුරු වේ අපිට ප්‍රශ්නයක් නෑ. අපි නම් කරන්නේ නෑ කවුද කියන එක. වැඩි ලකුණු ගත්ත කෙනා පත් කරන්න. ඒක ගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ තීන්දුවක් නිසා ඔබතුමාට ගරු කරනවා අපි. ඔබතුමා ඒක තීන්දුව ගනී කියලා. අනිත් එක අපි දුම්රිය උරුස සමිති 150කට වැඩි ප්‍රමාණයක් අසම් කරලා ඔබතුමාට ලිමක් දීලා තිනවා සාකච්ඡාවක් ඉල්ලලා. ඒ සාකච්ඡාව ලබා දෙනවා ඇත කියලා බලාපොරොත්තු වෙනවා ඔබතුමන් ඉල්ලලා සිටිනවා. මම නැවත නැවත මම මේ කියන්නේ ගරු ජනාධිපතිතුමනි ඔබතුමා ඇතුළු ඔබතුමාගේ කැබිනට් මණ්ඩලයට මේ අභියෝග කරන්නේ කට්ටිය. දැන් අවධානය තර්ඩ් ඇයි විශේෂාංගය වෙතයි. තර්ඩ් ඇයි වනන්තර මගින් ජීවෙන් මිලියන ගණනකට වාසස්ථාන සපයනු ලබන අතරම මිනිසා ජීවත් වන පරිසරයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමටද විශාල මෙහෙයක් සිදු කරනු ලබනවා. එවන් මෙහෙයක් ඉටු කරනු ලබන වනන්තර මුදල් මත පදනම්ව එලිපෙහෙලි කිරීමට මිනිසුන් කටයුතු කිරීම කනගාටුවට කරුණක්. මේ ඔබට පෙනෙන්නේ අනුරාධපුර විලච්චිය ඔයාමඩුව ප්‍රදේශයේ පිහිටි ගොවිපලක්. එම ගොවිපලට අයත් අක්කර දහසකට අධික ප්‍රමාණයක වන විනාශයක් සිදුවන බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පෙන්වා දෙන්නේ. මේ දින අන්දරගා සාමාන්‍ය කෙනෙක් අන්දර ඉන්න ගුලත්තලක් හිටව ගන්න ගිහින් කැපුවොත් එහෙම පොරොස්ට් එකෙන් ආවොත් පොලිසියෙන් ආවොත් තරංගින් නඩු දාන. හැබැයි මේ අන්දරගත් යායවල් පිටින් දැන් මේක මේ දෝෂර කරලා අයවල ගොඩ ගහලා තියෙන. වෘක්ෂලතා පනතට අනුව කුඹුක්කස් කැපීම සම්පූර්ණයෙන් තහනම් වුවද මෙහි ඇති කුඹුක්කස් විශාල ප්‍රමාණයක් විනාශ කර දමා ඇති ආකාරය අපට දැකගත හැකි වුණා. ඒ අනුව මේ සම්බන්ධයෙන් තන්තිරි මලේ බහර වන සංරක්ෂණ නිලධාරීන්ට පැමිණිලි කිරීමටද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කටයුතු කළා. මම සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උපසභාපති සුසන්ත කුමාර කතා කරන්නේ. ඔව් මම දැන් ඇවිල්ලා ඉන්නේ ඔයාමඩු ෆාම් එකේ මේ ඩෝසර කරන ඉඩමට. ඒ දැන් ඒ ඉඩමේ කුඹුක්කස් වාගයක් කපලා දාලා තියෙනවා. ඔබතුමාලා දන්නේ නැද්ද? දන්නේ නැහැ. එතකොට දැන් මෙච්චර මේ පරිසර විනාශයක් වෙනවා දන්නේ නැද්ද මේක මේ කැලේ කපනවා කියලා? මොකක්ද ෆාම් එකේ ඉඩමක්නේ. ඔව්. ෆාම් එකේ ඉඩම හරි. ෆාම් එකේ ඉඩමක් උනාට දැන් මේකේ මේ කුඹුක්කස් කපන්න බෑනේ. ෆාම් එකේ ඇතුලේ වාස්තුවේ ඒකත් ඉඩමයි ඇතුලේ ඔයාලට ඒ ඕන දෙයක් කියලා කරගන්න පුළුවන්. ආ ඒ කියන්නේ ඔබතුමා කියන්නේ එයාලට ඕන දෙයක් කරගන්න පුළුවන්. මේකට ඉඩම समस्त लंका गोविचन सम्मेलन मेम वन विनाशे पिलिबंदव मेलेस हननगत्ते एम प्रदेशे प्रदेशवासीन पवसान्ने मेम इडम सदहा सिन्नकर ओप्पुद तिबेन बवय කලාව වල තමයි විලච්චි වැවට වතුර එන්න තියෙන එකම
ඇලමාර්ග වෙන කිසිම ඇලමාර්ගයක් නැහැ. මහවැලියක් මොකක්වත් නැහැ මේ විලච්ඡේ ප්‍රදේශේ. විලච්ඡේ ප්‍රදේශේ මිනිසුන්ගේ බඩකට පිරෙන්නේ මේ වැවින්. මේ වැව තියෙන පෝෂිත කලාපය මේ සම්පූර්ණ විනාශ කරලා කුබුක්කක් ගැහපැත්තේ මරලා කුබුක්කහකින් තමයි ඇලක් රැකෙන්නේ. ජලයේ රදා පවතින්නේ. ඒවා සම්පූර්ණ විනාශ කරමින් මහා පරිමාණ කම්පැනියක් විසින් මේ සියලු දේවල් මේ වෙනකොට හානි කරලා නැති කරලා තියෙන්නේ. මේවන විට රටේ ප්‍රධාන මාතෘකාවක් වී ඇති කොළඹ වරාය නගරයේ තොරතුරු සා යන පෝට් ඔෆ් හෝප් විශේෂාංගය දැන්. බොහෝ දිනකගේ වර්තමානය තුළ සාකච්ඡාවට විවාදයට තර්ක විතර්කවලට පදනම් වී ඇති කොළඹ වරාය නගරය පිළිබඳව අප අද සිට සාකච්ඡා කරන්නට හිතුවා. මේ පිළිබඳව දේශපාලන කතිකාවන් නීතිමය තත්ත්වයන් ඇතුළු කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා පවතිද්දී සැබවින්ම පෝට් සිටිය එමත් නැතිනම් වරාය නගරය තුල අන්තර්ගත වන්නේ මොනවාද සහ එහි සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව සොයා බලන්නට අපි හිතුවා. ඒ වෙනුවෙන් අද සිට වෙන්වන විශේෂාංගය බලාපොරොත්තුවේ නගරය. කොළඹ වරාය නගරයේ භූමි අවකාශය හෙක්ටයාර් 269ක් පුරා විහිදී පවතිනවා. ඒ කියන්නේ අක්කර වලින් ගත්තොත් 664ක් පමණ වෙනවා. නමුත් ඒ වටා ඉදිකර ඇති දිය කඩණය සහ දිය අගලද ඇතුළත් සමස්ත අවකාශය ගත්තොත් හෙක්ටයාර් 446ක්. ඒ කියන්නේ අක්කර 1102ක් මහ විශාල ප්‍රදේශයක්. මේ අවකාශයේ හෙක්ටයාර් 269න් ගොඩනැගිලි සෑදිය හැක්කේ හෙක්ටයාර් 178ක පමණයි. ඒ කියන්නේ අක්කර 439ක ගොඩනැගිලි ඉදිකරන්න පුළුවන්. සෙසු හෙක්ටයාර් 91 එහෙම නැතිනම් අක්කර 224 වෙන් වෙලා තියෙන්නේ මහා මාර්ග, වෙරළ තීර, උද්‍යාන, පදික තීරු, ඇල මාර්ග ආදී පොදු යටිතල පහසුකම් සඳහා. ගොඩනැගිලි ඉදිකල හැකි හෙක්ටයාර් 178න් ව්‍යාපෘති සමාගම වෙත 99 අවුරුදු බදු ලෙස ලැබෙන්නේ හෙක්ටයාර් 116ක්. ඒ කියන්නේ අක්කර 286ක්. ඉතිරි හෙක්ටයාර් 62 ඒ කියන්නේ අක්කර වලින් ගත්තොත් 153 රජයට ඍජු පරිහරණය හෝ වෙනත් ඕනෑම පාර්ශ්වයකට ප්‍රතිබදු දීමේ හැකියාව පවතිනවා. ව්‍යාපෘති සමාගමට හිමිවන හෙක්ටයාර් 116ක් ඔවුන් පරිහරණයට වඩා ඉලක්කගත කෙරණුයේ තෙවැනි පාර්ශ්වීය ආයෝජකයන් වෙත ප්‍රතිබදු ලබා දීම සඳහා සමාගම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කරන එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4ක මුදල ප්‍රතිපූර්ණය කර ගැනීමේ සැලසුම එයයි. අදින් අප ආරම්භ කළ බලාපොරොත්තුවේ නගරය ප්‍රවෘත්ති විශේෂාංගයේ වරාය නගර සැලසුම සහ මේ ඉදිරි ඉදිකිරීම් කටයුතු ජනතාවට ලැබෙන පහසුකම් විශේෂත්වයන් විනෝදාංශ ඇතුළු බොහෝ තොරතුරු පිළිබඳව අපි හෙටත් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. සමගින් සියද උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්නේ යලිත් හමුවෙමු මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.